උත්කෘෂ්ටයි. ඒ දර්ශනය නම් නියමට ආවා. මම ලූලුමිය, අර ඉන්නේ ඔගස්ට්, ඒ මගේ සහෝදරයා. මගේ නම කවුද බොයි? මේ ඉන්නේ මගේ සහායකයා අස්සයා. මං මේ වලහ රූගත කර කර හිටියේ මේ වතයක් ළඟදී. මේ වතයක් ළඟ? ඔය අන්තරේ මට පුළුවන් දුවන රූප ඇති කරන්න. ඒ කියන්නේ චලන චිත්‍රපටයක් ඔය අතේ තියන් ඉන්නකට කියන්නේ කැමරා. මගේ මේ නිර්මාණය දැකපු ගමන් මිනිස්සු කැමති වෙනවා. එතකොට අපි ලොකු පෝසත්තු වෙනවා. පෝසත්තු වෙනවා? ඒ කොහොමද? මගේ සහෝදරයා හිතනවා එයාගේ චලන චිත්‍රපටි බලන්න සල්ලි ගෙවලා මිනිස්සු එයි කියලා. මම ඔයාලට පොඩි එකක් පෙන්නන්නද? මේගොල්ලෝ මේ ආවට මොකද තාම අපේ රට ගැන කිසි දෙයක් හරියට දන්නේ නැහැ. ඒකින්ද අපි මේගොල්ලන්ගේ ආරක්ෂාවට හොලිවුඩ් යන්න ඕනේ. මොකද? අර දෙක්කද මං ගිහින් එයාරකව රූපගත කරගෙන එන්නම්. කිසි තේරුමක් නැති වැඩක්. කවදාවත් මිනිස්සු සල්ලි ගිවල මේ හරක් දිහා බලාගෙන ඉන්නේ කියලා මම නම් හිතන්නේ නැහැ. ප්‍රශ්නයක් නෑ, ඔහොම යමු. මේක ත්‍රාසජනක රූපගත කිරීමක්. හොලිවුඩ්ස් මේ ලස්සන වැඩ පෙන්නනවා කිව්වට නාම පූර්ව දැක්කම එහෙම හිතෙන්නේ නෑ නේද? අර දැක්කද බීම කඩ දෙකක්ම තියෙනවා. ඒ දෙකෙන් එකක හරි මගේ චලන චිත්‍රපටිය පෙන්වන්න අවස්ථාවක් ලැබෙයිනේ. එතකොට ඉතින් ලුඹිය සහෝදරයෝ කලුවරේ දිතුලනවා. මට දැන් හිතෙනවා මෙයත් එක්ක මේ ගමනාවේ අපරාධ කියලා. ඒක හොඳ විහිළුවක්. බලන් ඉන්නත් ලැජ්ජයි. මාතරනි මේ සම්දර්ශනය කිසි කමකට නෑ. මන් ළඟ තියෙනවා ඊට වඩා සුවිශේෂී දෙයක්. මගේ තැන්වලට ඇවිල්ලා ඔය විදිහට කෑ ගහන්න එපා. ඔව් මේ ඇත්තමයි. මං ඔබට පෙන්වන්න සූදානම් චිත්‍රපටය. මගේ චලන චිත්‍රපටයේ මේ ජරා සම්දර්ශනයට වඩා දහස් වාරයක් විශිෂ්ටයි. ඔය මෙතන මල ගෙදරක දර්ශනයක් පෙන්වන්න දහදන්නේ. මගෙන් එහෙම දෙයක් අහන්න තමුන් කවුද කියලා කියනවා? මම තමයි ඇල්බර්ට්, මේ බීම කඩේ අයිතිකාරයා. එහෙමද? මම මෙතන පෙන්වන්නේ සජීවී සම්දර්ශන විතරයි. අද මගේ සම්දර්ශනයේ විශේෂම අංගය තමයි රොකට් මිනිහා. කොහොමටත් ඔය අලුත් ඇඩ වලට මගේ කැමැත්තකුත් නැහැ. ඒ ජැක්, මේ කට්ටිය එළියට දාලා එනවා. ඉලක්කෙට දිබ්බ. දැන් මේ විනෝදේ පටන් ගන්න බෙන්නේ. ඒ වගේම නැ කොල්ලිරිවත් තියන්නේ. දැන් මේ බයිස්කෝප් හැදුවට මාත් ඉස්සර හොඳ සටන්කාරෙක්. ඉස්සරේ සහෝදරයා මොකද්ද කරන්න හද? ඉස්සරහ තියෙන අවන්හලේ හරි වැඩේ කරගන්න පුළුවන්ද කියලා බලයි. කොහොමද චුටි පුතා? ඔය දන්නවද මේකේ අයිතිකාරය කවුද කියලා? මේක අයිති බිලි අයියට. ඒ කියන්නේ මගේ තාත්තට. ඔයාගේ තාත්තත් එක්ක මට කතා කරන්න පුළුවන්ද? එයා දැන් කොහෙද? එයා ගහගන්න කියලා ඉස්සරහ කඩේට ගියා. ආන්න යා එනවා. මම තමයි බිලි අයියා. අඳුර ගන්න ලැබීම සතුටක්. අර ඔයාගේ රූප පෙට්ටියෙන් මගේ අවන්හලේ සම්දර්ශනයක් තියන්න. ඒකට කියන්නේ චලන චිත්‍රපටය. ඔය මොකක් වුණත් කමක් නෑ. ඇල්බර්ට් එකට කැමති නම් මම ඒකට කැමතියි. මොකද මං වැඩ කරන්නේ එයාට විරුද්ධව. ඔය කතාව දැන් නතර කරන්න අපේ රණ්ඩු ඉවර කරන්න තියෙනවා. ඔය මාමලගේ වැඩවලට උදව් කරන්න පුතා. මම ගිහිල්ලා ඉක්මනට එන්න. Thank you.
මේවට එච්චර මිනිස්සු එන්නේ නැහැ. ඔයා බලාගෙන ඉන්නකො ළඟදී එක වෙනස් වෙනවා. මට තිරයක් අවශ්‍ය වෙනවා. මෙතන සම්පූර්ණයෙන් වැහෙන්න ලොකු තිරයක්. අනර්ගයි. අපි දැන් වීප් ටිකක් ගහමු. කද්දන්නේ හැමතැනම ගහන පෝස්ටරේ වලක චිත්‍රපටිය. ඕකේ තියෙන්නේ චලන චිත්‍රපටය කියලා. ඇස් පෙන් නැත්තම් කන්නඩියක් දා ගන්නවා. අපේ පළවෙනි සම්දර්ශනේ සාර්ථක වෙයි කියලා මට හිතෙනවා. බය නැතුව ඉන්නවා ජැක්. ඔයාගේ ෂෝ එකට තමයි සෙනගෙන්නේ. සුභ සන්ධ්‍යාවක් නෝනාවරණි මහතුරුනි. දැන් ඔබට ඉදිරිපත් කරන්නේ අද දවසේ සුවිශේෂී මංගයයි. වේගවත් අත්පොල් සන්නාධය දී පිළිගන්න ඔබගේ සුපිරි වීරයා රොකට් ජැක්. පොඩි විහිළුවක් කළේ. මේක ජනා සම්දර්ශනයක් නේ. මටත් ඉස්සරහම පේලි ඕන. වැඩි සෙනගක් නෑනේ. ප්‍රශ්නයක් නේ. අපි පටන් ගමු. පෙට්ටියක් ඇතුලේ තියෙන දුවන රූප වගයක්. ඔය වැඩේ හරියන්නේ නැහැ. තව ටිකකින් ප්‍රේක්ෂකයෝ හු කියයි. මොකක්? වැඩි නැකල යනවා. එහෙම වෙන්න දෙන්න බෑ. මේ සැරේ නම් අපේ සම්දර්ශනයට සෙනගෙනවා. ඒත් ලොක්කා මේ අඳුම ඇඳන් ඉන්න මට ලැජ්ජයි. දෙකනේ මං කලින්ම මේක කිව්වා. අපි ජනප්‍රියයි. ඔය වැඩි දවසකට නෙමෙයි. හැමදාමත් එහෙමනේ. නෑ. මේක හරියන්නේ නෑ. ඔය වැඩේ නවත්තලා දානවා. මං අලුත් සැලැස්මක් හිතුවා. හොඳට අහගන්නවා. ඔයාට කරන්න තියෙන්නේ වැඩේ නම් හොඳයි ලොක්කා. ඒත් මගේ ගැටේ ලිහන්න වෙනවා. මොකදන්නේ ලයිව් ෂෝ එකක් බලන්නවත් මෙච්චර යන්නේ නෑනේ. දැන් දුවන්න ලෑස්ති. පරිස්සමෙන් ගිහිල්ලා එන්න. මං කිව්වේ සම්දර්ශනේ පටන් ගන්නවා කියලා. ඔය එළියට ඉවල දානවා. සාමාන්‍ය චිත්‍රපටියකදී තිරයට ගිනි ඇවිලෙනවද? අපි තාම ගින්නක දර්ශනයක් පෙන්වුවේ නෑනේ. ගින්නක් හැම වෙලියට යන්න. මේ විශේෂ ප්‍රයෝගයක් විතරයි. කලබල වෙන්න ඕන නෑ. මුළු ශාලාවම ගිනි ගන්න පේන්නේ නැද්ද? අදින් පස්සේ රූප පෙට්ටියෙන් වැඩ පෙන්නලා ඉවරයි. හොඳට කළා ජැක්. කවුද බොයි මාව අඳුනගත්තොත් නම් ඉවරයි. පොඩ්ඩක් ඉන්නවා. මං ගිහින් බලලා එන්නම්. මං කියන්නේ මේක නම් හරිම වටින වැඩක්. ඇත්තමයි. මට මැරෙන්න තරම් සන්තෝෂයි. ඇත්තම කියනවා නම් ගමේ කොටුවේ නාට්‍යයක් බැලුවට පස්සේ මේ වගේ ලස්සන නාට්‍යයක් බැලුවමයි. මම කිව්වනේ හරියන්නේ නැහැ කියලා. හැමදාමත් ඉතින් ඕක වෙනවනේ. බලනවා ගින්නේ ලස්සන. ඒකත් රූපගත කරගන්න ඕනේ. අනේ උපුයි කැමරාව තමයි ඇතුලේ. දැන් අඟුරු වෙලා ඇති.
එහෙම වෙන්න දෙන්න බෑ. ඇතුළට යන්න එපා, ඒක භයානකයි. ඉන්න මං එන්න. පුතේ ඔයා පුංචි වුණාට නියම වීරකමක් කරේ. පොඩ්ඩක් මේ අහන්න, කවුරු හරි මේ බාල්දි ටික බිමින් තියෙනවද? චිත්‍රපටිය නම් හරිම ලස්සනයි. ගානත් අඩුයි, විනෝදෙත් වැඩි. ඔයාගේ වැඩේ ජනප්‍රියයි. මම්මගේ අවන්හල වෙනුවට චිත්‍රපට ශාලාවක් හදනවා. එපා, වැඩක් වෙන්නේ නැහැ. ඒ මොකදේ? බයිස්කෝප් නේ, ඔක්කොම පටි ටික ගින්නට පිච්චිලා. උත්‍ෘෂ්ටයි. දැන් ඉතින් ආපහු අපිට ගෙදර යන්න පුළුවන්. මට අදහසක් ආවා. පාවිච්චි නොකරපු පටි රෝල් කීපයක් තියෙනවා. අපි අලුත් බයිස්කෝප් එකක් හදමු. ඒයි ජැක්, මේ ලොක්කා ආපහු මට එක එක සර්කස් වැඩ නම් දාන්න කියන්න එපා. එහෙම වුණොත් මම මේ රස්සාවෙන් අසුලා යනවා. නෑ නෑ, බය වෙන්න එපා. එහෙම දෙයක් නෙවෙයි. අද ඉඳලා මම සජීවී සංදර්ශන තියෙන එක නවත්වනවා. මම ඒ රූප පෙට්ටිය ගැන හිතපු විදිය වැරදි. අපිට ඒකෙන් ලොකු උපෝසත්තු වෙන්න පුළුවන්. ඉතින් දැන් ඔයා ගිහිල්ලා ඒ රූප පෙට්ටිය අරගෙන එන්න. ඒක සල්ලි වලට ගන්නවද? ජැක්, ඔයා හොඳට මතක තියාගන්න ඕනේ, අපි නරක මිනිස්සු කියලා. අපි කිසිම දෙයක් සල්ලි වලට ගන්නෙ නෑ. මොන හරි ඕන වුණොත් හොරගම් කරගන්නවා. මොකද්දාරේ අතෙන්ට වෙලා කරන්නේ? ඔය කුකා වගේ බලාගෙන ඉන්නේ ඊළඟ කෝච්චි එනකම්. ඊළඟ කෝච්චි එන්නේ රෑ 12ට. මෙහෙ මිනිස්සු වැඩිපුර ගමන් බිමන් යන්නේ අශ්ව කරත්තෙන්. ගමන ඉක්මන්. ඔය මොකද කිව්වේ? අශ්ව කරත්තෙන් යනවා කිව්වා? අන්න හරි. අපි අශ්ව කරත්තෙන් මංකොල්ලගෙන බයිස්කෝප් එකක් හදමු. මංකොල්ලයක් රූගත කරන්න? පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මංකොල්ල කන්න කලින් හොරු අපිට කියන්නේ නැහැ මේගොල්ලෝ අපි මංකොල්ල කනවා කියලා. එහෙම නේද? අපි හොරකමක් නිර්මාණය කරමු. නල්ලිලියෝ දාලා. මත්තක එන්නකෝ යන්න. පොලිසියේ රාලහාමි චරිතයට ඔයා හොඳට ගැලපෙනවා. ඔතනේ ඉන්න. මා කුමක්ද කළ යුත්තේ? ඔයා වීරෙක් වගේ පොඩ්ඩක් රඟපාන්න. හරි, ලෑස්තිද? ඇක්ෂන්! මේ රඟපෑම මට හරියන දෙයක් නෙමෙයි. මං ඉන්න විදිය තමයි මට ගැළපෙන විදිය. වෙන කවුරු හරි කැමති නැද්ද නළුවෙක් වෙන්න? සීන් ගානට ගිහුණා නම් ඔන්න මං එනවා. හැම කොටසෙම මටත් කැලලක් ලියනවා නම් විතරක් එන්න කැමති. රඟපානයි නෑනේ, අපි යමු. රඟපානවා නම් දවසට 100 ගාණ දෙනවා. හොඳයි, දැන් කවුද කැමති හොරාගේ චරිතයට? මෙයා කැමති. ලොක්කා මොකද මේ? බොරුවට ලැජ්ජ වෙන්න එපා ජැක්. ඔයා වේදිකාවේ සම්දර්ශන කරලා තියෙනවනේ. ඉතින් රංගපාන එක සුළු දෙයක්. ඔන්න දැන් කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ ලුමිය මහත්තයා. ඔයාගේ මේ බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතයට මං හොඳ කම්බ හොරෙක් හොයා දුන්නා. මං වැඩේට හෙව්වේ නම් නළුවෙක්. දැන් ඉතින් කමක් නැහැ. බයිස්කෝප් එකේ රඟපාන්න කැමති අනිත් අය දැන් පොලිමට එන්න. මොකද මේ කරන්නේ? අපි කැමරාව හොරකම් කරන්න නේද හිතියේ? අපි ඒක තමයි කරන්න යන්නේ. අහගන්න ඔමගේ සැලැස්ම. ඇත්තටම ඔයා මෙතන බොරු හොරකමක් කරනවා වගේ රඟපාන අතරේ ඇත්තටම හොරකම කරනවා. එතකොට ඒ බොරු හොරකම ඇත්තටම බොරුවක් වෙන්නේ නැහැ. යබෝයි. අශ්චු කරත්තේ පදවන වැඩේ මම කරන්නද? අර දෙන්න චිත්‍රපටියේ ඉන්න නිසා මං හිතනවා ඒක හොඳයි කියලා. ඇත්තටම කියනවා නම් ඔයා ඒ චරිතයට ගැළපෙනවා ටිකක් මදි. හැබැයි අස්සයට නම් පොඩි චරිතයක් දෙන්න. මගේ සහායකයාට? ඒත් එයාට ආයුධ පුහුණුවක් නැහැනේ. මෙන්න ඔයාගේ පිස්තෝලේ. තුවා කුටික ගෙනාවා. කොහෙන්ද යන්නේ? අනිත් බඩුත් එක මේ සුඩින් තියන්න.
ආගන්න නංගි මම ඇක්ෂන් කිව්වම ඔයා නිකන් බය වෙලා වගේ මේ මාමා ළඟට වෙලා ඉන්න. ඔයාට තේරුණා නේද? මම යන්න ඕනේ. එයා කොහොමදත් මල් ළඟට එන්නේ. සින්දුව කියන්න ඕනේ කොයි වෙලාවටද? සින්දු නෑ, මේක නිහඬ චිත්‍රපටයක්. හරි. මගේ හොරාම හැටෙන්න. හරි මේනවා. ඒක නෙමෙයි පුතා. මේ පිස්තෝල දෙක ගෙනාවේ කාටද? ඒව කතාවේ වීරයාට. ඒ කියන්නේ මමනේ. මං ඒක කලේ පිටපතේ තිබුණු විදියට. මම ඇල්බර්ට් දියා හැගාගෙන ඉන්නම්. ඔබ ජැක් දියා හැගාගෙන ඉන්න ඕන. ටිකක් ප්‍රවේශ වෙන්න. ඔහු ටිකක් දුරවලයි. බය වෙන්න එපා කවුද බොයි. මං යාව හොඳට බලා ගන්න. මං ඒ ටික කිව්වේ ඔබට නෙමෙයි, සහායක අශ්වයාට. හැමෝම ලෑස්ති වෙන්න. ඔන්න පටන් ගන්නවා. ඇක්ෂන්! ඔබ මුලින්ම නගින්න සොඳුරිය. මොකක් කිව්වා? ඒ ගමන එකෙක් ගෑනුන්ට සොඳුරිය කියන්න ගත්තද? ඒක මගේ උමනාට කිව්ව දෙයක් නෙමෙයි, පිටපතේ තිබුණ දෙයක්. මගේ මහත්තයාට ඒ දෙබස කියන්න දෙන්න බෑ. වෙන දෙබසක් ලියන්න. එහෙනම් එයා අස්ස කරතේ ඩ්‍රයිවර්ට දාමු. එතකොට නගරාධිපතිර ගන්න කෙනෙක් ඉන්නවද? ඒකට මේ ආව දාමු. කොහොමටත් මෙයාගේ හොර පෙනුමක් තියෙනවා. බටකොලාචි පෙනුමට වැඩිය හොර පෙනුම හොඳයි. මාම කැමති නගරාධිපති චරිතයට. ඕම ඉන්න. එහෙම කරන්නේ කොහොමද? මේක මගේ අස්ස කරත්තේ. ඒ නිසා මමයි නගරාධිපති චරිතය කරන්න ඕනේ. මං මගේ උසස් තනතුරක් දරන කෙනෙකුට ඔය අස්ස කරත්තේ විදුරු චරිතය. එහෙම කියන්නේ නැහැ. මගේ අඳුම් පැළඳුම් සේරම චරිතයට ගැලපෙනවා. මගේ සත්පාත් බෙදයක් නැහැ. හොරු කෙනෙක් හොන්නේපා. අපි මේක සහෝදරයට උදව් කරන්න යන්නේ නැද්ද? මොකට උදව් කරනවද? මං කියන දේ අහලා ගෙදර හිටියනම් මෙහෙම කරදරයක් සිද්ධ වෙන්නේ නැහැ නේ. හොඳයි. දැන්වත් වැඩේට ලෑස්තිද? හරි. දැන් තමන්ගේ තැන් වලට යන්නකෝ. එතකොට මම මොකද කරන්නේ? ඔයන්නේ මේකේ හොරා. ඔය මූණ වහගන්නවා. ඔයා එන්නේ රාලහාමි චරිතේ රංගපාන බිලීට පස්සේ. කවුද කිව්වේ බිලීට රාලහාමි චරිත දෙනවා කියලා? අස කරත්තේ මගේනේ. ඒ නිසා මමයි රාලහාමි වෙන්න ඕනේ. ඕකට කොහොමටත් හරියන්නේ මම. ඔයා ඔය ඇඳුම ඇඳාම විහිළුකාරයෙක් වගේ. ඔයා කියන්නේ මගේ ඇඳුම විහිළුකාරයෙක් ඇඳුමක් වගේ කියලාද? මේ වගේ ඇඳුම දෙන්නේ විහිළුකාරයෝ තමයි. හැම මැඳුම කලොල දෙනවා. එහෙම කරන්න බෑ. මට චරිත දුන්නේ නැත්තම් මං අස්ස කරත් කරන් ආපහු. නවත්ත ගන්න. මට මෙයාව පිස්සන් කොටු අරන් යන්න වෙයි. මොකද කියන්නේ? ඔය ලේන්සුව පහලට දානවා. ඔක පහලට දාලා ඊට පස්සේ කතා කරනවා. දැන් කවුරුවත් හෙලවෙන්නේ නැහැ. ඔක්කොමල්ල අතුස්ස ගන්නවලා. නැත්තම් තියනවා පට පට ගාලා වෙඩි. දෙබස නම් හරියට කිව්වා. ඒත් මීට චරිත ගන්න නම් හරිය අවබෝධයක් නැහැ මගේ. හරියට පුරුවීම් කරලා නැහැ ඒකයි. මේක රගපෑමක් නෙමෙයි. හලෝ මේක ඇත්තටම සිද්ධ මං කොල්ලියක්. ඒ නිසා කවුරුත් අතුස්ස ගන්නවලා. ඔහොමම ඉන්නවලා. දැන් ඔයා මට කැමරාව දෙනවා. මම පිටපතේ එහෙම දෙයක් ලියලා තිබුණ නැහැනේ. මේක මගේ පිටපතක්. ඒකේ මටත් චරිතයක් තියෙනවා. ඔයාට මේක චරිතයක් ලියලා නෑනේ. වැදුනද? හැමදාම ඔයාට වීරයා වෙන්න හම්බෙන්නේ නෑ. ඔවට මම දැමේ බොරු උණ්ඩ. පොඩ්ඩක් ඉන්න, මේ මගේ ආයුධය නෙමෙයි. ඔව්, ඔයාගේ පිස්තෝලේ තියෙන්නේ මගේ ළඟ. ඒක විතරයි ඇත්ත උණ්ඩ තියෙන්නේ. දැන් ඔය කැමරාව මට දෙනවා. ඒක දැන් අයිති මට. ඒක මං පාවිච්චි කළ ලොකු උපෝසතෙක් වෙනවා. මේ වගේ රඟපෑම් වලට තමයි රාජ්‍ය සම්මාන දෙන්න වටින්නේ. හරි හරි බලන් ඉන්න ඉතින් යනවකෝ. නියම් වැඩි. අපි දැන් ඇල්බර්ට් පසුපස ලූපදිමු. තව ටිකින් වෙඩි වදිනවා. අනේ මගේ කැමරාව! ලුවි! මං කිව්වා මේ වගේ කරදරයක් අපිට සිද්ධ වෙයි කියලා. ස්තම වෙන්න ඉතල බැගුවේ නෑ. පොඩ වැරදුනා. දැන් ඉතින් කරදර නොකර ඔය කැමරාව මෙහෙට දෙනවා. නැත්තම් උඩේ ඉන්න එක්කෙනාට කිචි කවුල ඔයාව බිමට වටනවා. අන්න එහෙම. දැන් උඩට යන්න ඕනේ. සමා වෙන්න. නැහැ බැගුන්නේ නෑනේ. දැන් හරි කරදරයක් නෑනේ. දැන් මේක මගේ. ඒ වගේ කැල්ල පිටපතේ තිබුණ නෑනේ.
ඔබේ රඟපෑම උත්කෘෂ්ටයි. විශිෂ්ටයි. ඔයාට අපහු ඒ විදිහටම කරන්න පුළුවන්ද? හතර වරම් මං කොල්ලේ. ඔය නම මං දැම්මේ ගණ එහෙම බලලා. සෙනග ඉන්නවනේ. හරි පුදුමයි. වැඩේ හොඳටම සාර්ථකයිනේ. ඔයා තමයි පුතා වීරයා. තුවක්කුවට බොරු උණ්ඩ දැම්මේ නැත්තම් බයිස්කෝප් එක ඉවර වෙන්නේ මලගෙයකින්. මොකද්ද වගේ නම? මගේ නම ෆෝඩ්. ජෝන් ෆෝඩ්. දවසක බයිස්කෝප් නිසා ඔයා හොඳ ප්‍රසිද්ධියක් ලබයි. එහෙනම් අපි පටන් ගමු. කවුද බොයි කොහෙද? ඔය ඇත්තටම හොඳ වීරයෙක් නේද? ඔව් මිනිහා වැඩකාරයා. හැබැයි රංගපාන